අයිබෝවන් අද අපි කරන්න යන්නේ තයිපොංගල් උත්සවය සඳහා අලංකාරවත් සයිඩ් බෑග් එකක් සිංගර් මහන මැෂින් එකේ තියෙන විසිතුරු මැහුම් ක්‍රම උපයෝගී කරගෙන මහාන ආකාරයේ ක්‍රියා දෙන්නයි සූදානම් වෙන්නේ. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා සැටින් රෙදි, රෝසිල් එක ටිකක් තද පාටින් ගන්න, ලයිනින් එක සඳහා අමු රෙදි හෝ පොප්ලින් මේ විදිහේ විසිතුරු සිප් එකක්, ස්ටිප් පතරම සකස් කර ගැනීම සඳහා කොලයක්, නූල් කෝන් එකක්, කෝඩ් එකක් අල්පෙනිති කතුරක්. අපි බෑගේ සඳහා වතුරම සකස් කර ගැනීමේදී සෙන්ටිමීටර් 11ක් පළලයකින් යුත් අරයගෙන මේ ආකාරයට වෘත්තයක් ඇඳ ගන්නවා. ඒක වටේ සෙන්ටිමීටර් 1ක මහම් වාසියක් තබා ගන්න. අපි මේ විදිහට සැටින් එකෙන් කොටස් දෙකකුත්, අපි ලයිනින් එක සඳහා ගත්ත අමු රෙද්දෙන් කොටස් දෙකකුත්, ස්ට්‍රිප් එකෙන් කොටස් දෙකකුත් කපා ගන්නවා. ස්ට්‍රිප් එකෙන් කපාගත් කොටස් දෙක ලයිනින් එකට තබා අයන් කර ඒක අලවා ගන්න. ඉන්පසු මේ වෘත්තයේ මේ පාට කරලා තියෙන කොටස වෙනමම කොලයකට පිටපත් කරගෙන ඒකේ ඔය ආකාරයට මහම් වාසිය තබා ගන්න සෙන්ටිමීටර් 1ක්. ඉන්පසු රෝසිල් කෙකෙන් කොටස් දෙකකුත්, ස්ට්‍රිප් එකෙන් කොටස් දෙකකුත් කපාගෙන එය රෝසිල් කෙක මත තබා අයන් කරලා අලව ගන්න. ඉන්පසු අපිට අවශ්‍ය වෙනවා සෙන්ටිමීටර් 33.5ක් දිගකිනුත්, සෙන්ටිමීටර් 3ක් පළලකිනුත් යුත් කොටුවක්. ඒක වටේට සෙන්ටිමීටර් 1ක මහම් වාසියක් තබා ගන්නවා. මේක අපි රෝසිල් කෙකෙන් කපා ගන්නවා එක් කොටසක් සහ අපි ගත්ත ලයිනින් එකෙන් කොටසකුත්, ස්ට්‍රිප් එකෙන් කොටසක් කපා එක ලයිනින් එකට තබා අයන් කර ගන්න. ඉන්පසු අපිට තව කොටසක් අපිට අවශ්‍ය වෙනවා. ඒක අපි ගන්නවා සෙන්ටිමීටර් 33.5ක් දිගකිනුත්, සෙන්ටිමීටර් 1.5ක් පළලකිනුත් යුත් කොටසක්. ඒක වටා සෙන්ටිමීටර් 1ක මහම් වාසියක් තබා එක එක් පැත්තක් නැම්මට තබා තමයි අපි රෙද්දේ කපන්නේ. මේ විදිහට රෝසිල් එකෙන් අපි කොටස් දෙකක් කපනවා නැම්මට තියලා. ඒක අපි ස්ට්‍රිප් එකෙනුත් කපා ගන්නවා. ඔය විදිහට අපි එක දෙකට නම අයන් කර ගන්න ඕන. කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා. අපි මෙහිදී යටට ලයිනින් එකත්, ස්ට්‍රිප් එක තබා අයන් කරගත් ලයිනින් එකත්, ඊට පස්සේ උඩට සෙටින් රෙදි කැබැල්ල, ඊට උඩට අපි තියා ගන්නවා රෝසිල් කෙක ඔය ආකාරයට තබාගෙන අපි මැෂින් එකේ තියෙන විසිතුරු මැහුමක් උපයෝගී කරගෙන මේ රෝසිල් වලින් කපාගත් කොටස සෙටින් එක මතට සවි කර ගන්න. බෑගේ දෙපැත්ත සඳහා මේ ආකාරයට කොටස් දෙකක් අපි සකස් කර ගන්න ඕනේ. අපි රෝසිල් කෙකෙන් කපා නමාගත් මේ කොටස් දෙක අපි සිප් එක සවි කිරීම සඳහා භාවිතා කරනවා. එහෙදි මේ ආකාරයට මේකේ නැම්ම පැත්ත මෙන්න මේ විදිහට සිප් එක මත තබා අපි සිප් පුට් එක ආධාර කරගෙන සිප් එක අල්ලා ගැනීම කරනවා.
අපි බෑගේ හැඳලේ සඳහා අපිට අවශ්‍ය ප්‍රමාණයට කෝට් පටි දෙකක් කපා ගන්නවා. ඒකේ කෝනස් එකට අපි මේ ආකාරයට ගැටයක් දමා ගන්නවා. අපි සෙන්ටිමීටර් 3ක් පළලකින් යුතුව කපාගත් පටියට අපි කපාගත් ලයිනින් එකට ස්ටිෆ් අලවලා මේ ආකාරයට තබා සකස් කරගන්න. ඉන්පසු අපේ සිප් එකයි ඒ පටියයි අපි ඇල්ලීමට ප්‍රථම කෝට් නූල ඒ පටි දෙක අතර තබා හොඳ පිටවල් දෙක මූණට මූණ සිටනසේ තබාගෙන පින් එකක් ආධාරයෙන් අඳව ගන්න. මේ තියෙන අපි ඒ ආකාරයට සකස් කරගත් පටිය අපි ඒක බෑග් එකේ අපි සකස් කරගත් රවුම මත තබා පින්ස ආධාරයෙන් අඳව ගන්න. මෙහිදී හොඳ පිටවල් දෙක එක මත එක සිටිනසේ මේ ආකාරයට අපි ඒක මසා ගැනීම පහසු වෙන්න රඳවා ගැනීම කරනවා. මෙහිදී අපි තමාගත් ගැටය වැහුම් වාසියෙන් පිටතට සිටිනසේ අපි තබා ගන්න ඕනේ. අපි සෙන්ටිමීටර් එකක් ඇතුලෙන් මේ ආකාරයට මැෂින් ලයින් එකක් දාගන්නවා. අපි ඊළඟ කොටස ඇල්ලීමට පෙර සිප් එක විවර කරගන්නවා. ඊළඟට කලින් අල්ලපු ආකාරයටම හොඳ පිටවල් දෙක එක මත එක සිටිනසේ මේ ආකාරයට පින් සාධාරණේ රඳවාගෙන සෙන්ටිමීටර් එකක් ඇතුලෙන් අපි එය මැෂින් කරගැනීම සිදු කරනවා.